බයක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි ගීතය හොඳින් ගායනා කරන්න තමයි මූලික අදහස වුණේ. කුමාරියා මිස් තමයි අන්තිමට මට හැරෙන්නේ. සංගීතය ඉගෙනගෙන නැහැ. කකුරක් අත්. මට ඒ වචන ටිකම ඇති මගේ ජීවිතේ ජය ගන්න සුපර් ස්ටාර් එකෙක් මේ විදිහටමනේ කැපුණේ. ඉතින් මේ වගේම ඒගොල්ලොත් එදාත් ආවා. Hi, here we go with V. Clapper. දැන් මාත් එක්ක ඉන්නේ අපේ blind auditions වලින් ඉස්සරහට යන select වෙලා ඉන්න ප්‍රේමසිරි. ඉතින් මොකද දැන් හිතන්නේ? ගොඩාක් සතුටුයි. ඉතින් තරඟයට මූණ දුන්නේ කිසි බයක් තිබුණේ නැහැ. මම තරඟ වලට ගොඩාක් ගිහිල්ලා තියෙන නිසා. සුපර් ස්ටාර්ස් ආවා කියලාත් කිව්වා. අනිවාර්යෙන්. ඉතින් බයක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි ගීතය හොඳින් ගායනා කරන්න තමයි මූලික අදහස වුණේ. ඉතින් හොඳට ගායනා කරා. ඉතින් ඇත්තම කුමාරියා මිස් තමයි අන්තිමට මට හැරෙන්නේ. ඉතින් ඒ වගේ ජාත්‍යන්තර දිනූ ඒ වගේ ගායිකාවක් ගායිකාවක් කිව්වා. ඔයා හරියටම ඒ පිච් එකට ගීතේ ගායනා කරා කියලා. ඉතින් මම සංගීතය ඉගෙනගෙන නැහැ. එක අකුරක් අත් මම ගීත ගායනා කරලා තින්නේ හාලා තමයි. ඉතින් මට ඒ වචන ටිකම ඇති මගේ ජීවිතේ ජය ගන්න. මොකද ඒ වචන ටික ඒ හරියට ගීතේ ගායනා කරා කියලා අහගත්ත එක හරි සතුටක්. හොඳයි. දැන් ඊළඟට අහුවොත් අද කවුද ෆැමිලි එකෙන් ආවේ ඔයා perform කරන බලන්න කොහොමද ඒගොල්ලන්ගේ support එක ඔයාට? උපරිමම තියෙනවා මගේ දෙවනි පුතා තමයි ගොඩක් වෙලාට ඉතින් මුදල් එහෙම දෙන්නේ යන්න මොකද මාසේ කාමාරක් විතර මම ගීත ගායනා කරන්න ගියේ නැහැ මම පදික වේදිකාවේ ගීත ගායනා කරන කෙනෙක් ඉතින් ගියේ නැහැ මොකද මේකට තේරිච්ච දවසේ ඉඳන්ම වොයිස් එක මේ වෙයි කියලා මේකටම මේ වුණා ඉතින් මෙහෙට යන්න එන්න වුණත් මගේ දෙවනි පුතා තමයි ඒ කරේ ඉතින් ඒගොල්ලෝ ගොඩ ලොකු සපෝට් එකක් දෙනවා අද ඒගොල්ලෝ ඇවිල්ලා හිටියා හා ඒගොල්ල මොකද කිව්වේ කතා කරද්දි perform කරාට පස්සේ ඔය ඉතින් බදාගෙන අඬනවා එතන ඉතින් සුපර් ස්ටාර් එකෙක් මේ විදිහටමනේ කැපුණේ ඉතින් මේ වගේම ඒගොල්ලොත් එදාත් ආවා ඉතින් අද ඒගොල්ලන්ට ජය ගන්න ලැබුණා ඒගොල්ලන්ගේ හිතේ සතුට තියෙනවා අපි ඉස්සරහ ගැන කතා කරත් ඉස්සරහට මොනවද තියෙන ටාගට්ස් මෙන්න මේ වගේ බලාපොරොත්තු අරමුණු තමයි මට තියෙන්නේ කියලා ඒ දේවල් ගැන කතා කරා මට තියෙන්නේ මිස් එකම බලාපොරොත්තුවයි මොකද මගේ ගායනය තුළින් මැරෙන්න මොහොතක් හරි තියෙද්දි රටේ හොඳ ගායකෙක් වෙලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හොඳ ගීත ටිකක් ඉතිරි කරලා යන්න තමයි මම කැමත තියෙන්නේ. ඒක තමයි අන්තිම මගේ තියෙන ලොකු ආසාව. එහෙම. දැන් ඔබතුමා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා හොඳ ගමනක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හොඳ කෝච් කෙනෙක් සිලෙක්ට් කරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන් මේ ගමන යන්න පුළුවන් වෙයි. ඉතින් අද දවසට අපි සුබ පතනවා. බොහොම ස්තුතියි. සහ හොඳ ගමනක් යන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මේ වගේම හරි excited characters අපිට හම්බ වෙනවා කතා කරන්න. අපි මේ වගේම තවත් session එකකින් කතා කරමු. This is the Voice Sri Lanka. V Clapper. Stay tuned with us.